මාස 6ක පමණ කාලයක සිට දිනපතා පැය 1කමාරක් භාවනා කරමි. වැඩිපුර පරයන්කයක් අඩු වශයෙන් සක්මනක් ලෙස දැන් පරයන්කේදී වැඩි වෙන විටම මූල කර්මස්ථානයේ වන ආනාපාන වෙනුවට ඇඟ උන්චිල්ලාවක් මෙන් පැද්දීම හෘද ස්පන්දනය ඇඟ වේගයෙන් වේවීම යනි අරමුණක් ප්‍රකට වී තික වේලාවකින් වාහනයක එන්ජින් එකක් ගැසී නවතිනවාක් මෙන් සිත එක්කන් වේ. අනතුරුව නොයෙක් රත්වීම් සෙලවීම් ආදී මතුවේ. මේවායින් සමහරකට නම් දීමට හැකිවද තික වේලාවක් බලා සිටින විට නම් ගැලවී දැනෙන නොදැනෙන තරමේ දැනීමක් ඇතිවේ. උදාහරණයක් ලෙස ආස්වාදයේ ප්‍රස්වාසය රස්නයක් ලෙස පළමුව දැනී පසුව රස්න ගතිය ඉවත් වී දැනීමක් පමණක් ඉතිරි වේ. ඒද නැතිවේ. මීට කලින් සූම් ඉන්නකොට භාවනා අරමුණ දෙස බැලේ. නමුත් දැන් සූම් අවුට් කොට පිටින් සිට බලන ස්වභාවයක් ඇත. කයේ දැනීම් සිතුවිලි සියල්ලක්ම මාරුවෙන් මාරුවට අරමුණු වේ. එකක් දේවී ගොස් අනික ඇති වී අරමුණු වන විට සිතේ කම්පනයක් ඇති නොවේ. එදිනදා ජීවිතයේදී පාළු ගතියක්ද මම ප්‍රේක්ෂකයෙක් නරඹන්නාක් බවට පත්වී ඇති බවක් දැනේ. කමඨහන් වාර්තාවලෙස ලිවීමට අපහසුය. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේක උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය තීන දේවල් තමයි අපි zoom in zoom out කර කර lock කර කර පුංචි කර කර බලන්නේ. නැති එකට යනකොට වැදගත් ලකුණක් තියෙනවා. නැති එකට නමක් දාන්න බෑ. ඉතින් ඒකට බුදුහාමුදුරු පොඩි ට්‍රික් එකක් තියෙනවා. දකුණ දෙයටත් නමක් දාන්න නැති හිටියොත් නු දැක්ක වගේ තමයි. අපි මේ ජීවිතේ වණ කරගත්තේ දකුණ දෙයට නම් දාන්න ගිහිල්ලා. ඒක තමයි නැතිම ඉතුරු වෙන්නේ. ඉතින් දැක්කට නු දැක්ක වගේ හිටපන් කියන්නේ. දැකපු දෙයට නමක් දාන්න එපා. ඒක හාමුදුරු කෙනෙක් කැලේට ලයින් වල එළියට එන්නෙම නැතිලු. මෙයා මිනිස්සු කිව්වලු මේ හාමුදුරුව තමයි ඔක්කොම රටේ සෞභාග්‍යයට නැත්තම් මේ ආශිර්වාදෙට තියෙනකෙ. ඉතින් රජුරන්ට ලොකු ආසාවක් ඇති වුණාලු මේ හාමුදුරුවට වඳින්න යන්න. එළියට එන්නේ නැතුන. පස්සේ රජුව කරලා තියෙන ගෑනුන්ගේ තන් වලට සීල් දාලා. දරුවන්ට කිරි දීම තහනම් කළා. තනපට ගලවන්න තහනම් කළා. හාමුදුරු එළියට ආවේ නැත්තම් දරුවන්ට කිරි දෙන්න දෙන්නේ නැහැ කියලා දාන දවන් ටික දවස් කරන ගමේ ඉන්නවෝ ඉතින් හොර නැ බෙමින් පටන් අත්තල පොඩි යෝන් චෑස් ගාලා රජු හාමුදුරට ඇවිල්ලා මොකද බලා ඔබේ කැරි පොඩි යෝන් ගමේ කෑ ගන්න ඉතින් කවුද ගිහලා කියලා තියෙනවා රජුට තම්පට වලට සීල් තියලා කිරි දෙන්න දෙන්නේ නැහැ ඇයි ඒ කියලා ඔබ වහන්සේ ඊට වයින්කම් කියලා අනේ කොරණ වැඩ කියලා රජු පස්සේ ගියලු මාළිගාව අඩ පොඩි හාමුදුරුත් එක්ක ගිහිල්ලා තියෙන ගියාට පස්සේ රජුර ඇවිල්ලා වැන්දල් සුවපත් වේවා දේවන්වංශ කියලා කිව්වලු. විසුණුවංශ වැන්ද. සුවපත් වේවා දේවන්වංශ කිව්වලු. දැන් පොඩි හමු රැණලා කිව්වලු දේවින්නාසේ වඳින්න කියලා. ආවුරු කිව්වලු මට රජුරොත් එකයි දේවින්නාසෙත් එකයි මට වැඩක් නැහැ. රජුරවන්ට සුවපත් වේවා දේවන්වංශ කියනවා. විසුණුවංශලා සුවපත් වේවා දේවින්නාති කියනවා. ඉතින් මේ වගේ නම මාරු කෙරුවා නම් කිසිම කරදරයක් ලෝකේ නැහැ. අපි මේ එක එක නම් දාගෙන බලන්නකෝ. නමයි පිටිපස්සට B එක දාගන්න අවුරුදු 4ක් මහන්සි වෙන්න. MA එක දාගන්න නැත්නම් MS එක දාගන්න තවත් අවුරුදු දෙකක් තුනක්. PhD එක දාගන්න තවත් අවුරුදු පහක්. ඊට පස්සේ උගෙන් ගන්නම දෙන්නේ. ළඟදී ආවේ ඉංජිනේර කෙනෙක් කීයද කොහෙද? උඩටම බීලා. ඩ්‍රයිවර් අයලක අපි මාත් ඇරිම ඔදේ කෙනේ සාංශ ගොඩ දාලා දෙන්නේ. මම හරිය ආසේ මම බොන අයිති කියලා ගිහලා හොඳට කතා හිටියා. සාංශ මම ඉංජිනේරෙක් PhD ඇතුන මම බටර් දෙයක් කරන්නක පඩේකට වැඩක් තියෙනවා යකෝ දැන් තෝ බීලා ඉන්නේ හෙට උදේ වර එන්නම් කිව්වා ආවේ නැහැ හැබැයි ওই නන් දෙකට ඕකට නටන නැටි ලොකට කඹුරුන කැමිලිලත් එක බලනකොට අනේ කඹුරුන හොඳයි ඉතින් නොදක ඉන්නේ කෙවෙම ගුතියක් තමයි දැකපු දෙයට නමක් දාන්න එපා ඒක බුදුහාමතු කියන්නේ දැක්කට නොදක වගේ හිටපන් ඇහිච්ච දෙයට නමක් දාන්න එපා එහෙම දෙයක් නෑ වුණා වගේ හිටපන් ඒක මහසිසයිඩෝ සයන්ස් කිව්වේ නම් කරන්න නැතුව ඉන්න කියලා. ලේබල් කරලා විලාවක් වෙනවා නම් කරන්න නැතුව යන්න පුළුවන්. ඒක විශාල දියුණුවක්. අපි මරණයට පස්සේ මේ කිසිම තැනක අපි නම කියවෙන්නේ නැත්තම් සඳහනක් නැත්තම් වැඩේයි. කොතනක හරි නම කියුණා නම් සඳහනක් වුණා නම් කක්කා. ඒක කිට්ටුවෙන් ගිහිල්ලා තියෙනවා මේ රචනේ. ඉතින් ඒක නිසා
දුවට භාවනා කරන මෙනෙහි කරමින් භාවනා කරන මතක තබා ගැනීම භාවනා කරන නමුත් මෝරනකොට භාවනාව මතක නැති වෙනවා ලේබල් ටික නැති වෙනවා ওই තියෙන දෙයට වැඩි නොතිබෙන දෙයක් පේනවා ඒක හෝනියමක් බැග්ගයක් උච්ඡේදවාදයක් නාස්තිකවාදයක් කියලා තමයි කට්ටිය බුදුහාමුදුරන්ට බැන්නේ නිවන තියෙන්නේ ඒකයි